ආයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින්ගෙන එන රටවටා YouTube channelට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජූනි මාස 7 වෙනි දින දක්වා සංචලන සීමා පැනවීමට කොවිඩ් කාර්යසාධක බලකායේ අවධානය යොමු තිබෙනවා දෙසතියක කාලයක් රටවසා තබන ලෙස සංචලන සීමා පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද නිර්දේශ කර තිබෙනවා. දිවයින පුරා සංචලන සීමා සිකුරාදා රාත්‍රී 11 සිට ආරම්භ වන අතර ලබන 25 වෙනිදා අලුයම 4ට අවසන් කෙරෙනවා. इन पशु एदिन रात्रि 11ට යලිත් පනවන සංචරණ සීමා ලබන 28 වෙනි සිකුරාදා අලුයම 4ට අවසන් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා සංචරණ සීමා කාලය තුල වෙළඳසැල් ආර්ථික මධ්‍යස්ථාන විවෘත නොකරන බැවින් ආහාර ගබඩා කර තබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කරන්නේ ආසාදිතයන් වැඩිවන ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් පමණක් හුදකලා කළ යුතු බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම වෛද්‍ය ප්‍රකාශ කර ඇත්තේ දින 14ක කාලයක් රටවසා දැමිය යුතු බවයි. එම විද්‍යායතන ඒකාබද්ධව පසුගිය බදාදා දින පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. තවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද ජනාධිපතිවරයා වෙත පසුගිය 17 වෙනිදා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ රට වසා දැමිය යුතු බවයි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ප්‍රකාශ කළේ වසංගත රෝග විද්‍යාංශයේ දත්ත ලබා නොදීම හේතුවෙන් ගැටලුවක් පවතින බවයි. රට වසා දැමීමට පියවර නොගත හොත් දරුණු ව්‍යසනයක් ඇතිවන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්ත පුල්ලේ මහත්මිය කියා සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට ඔබ දැනටමත් අපගේ රටවටා YouTube channelය subscribe කළ නැත්නම් දැන්ම subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.